මාළුන්ට සීතල ඇති කියලා අයියා මාකු දේලා අපි මාළුන්ට ඇඟට හීටරේ ගැව්වා. මට එහෙම සින්දු කියන්න ඌමනාවුත් නැහැ. අපි එහෙම කරන්න ඌමනා තිබිච් එක ඌමනාව ඒ ලෙවල් ක්ලාස් එකේ මම ට්‍රයි කරපු කෙල්ලෙක්ට දෙයි කෙල්ලට පේන මොනවද කරන්න ඕන වගේ එක තමයි මම හිටි. මම ඒ ලෙවල් මාස 24ක් ඉස්කෝලේ යන්න ඕනේ. මම ගිහිල්ලා තියෙන මාස 8 මම සස්පෙන්ස්. ඒ දවස්වල මම කෝල කාලේ නිකන් යාළු හිටි කෙල්ල මැත් කරා කියලා මමත් ගියා මැත් ගන්න ඒ කෙල්ල පාස් මම ෆේල් වුණා. මා බාල කාලේ ගත ඒ සුරංගනාවි දකින්න යලි දෙනුවන් හඬාවි මනස පුරා එරුව බලාවි සීනේ දුන ආදර සුබ පතාවි එන්න පමාවි වදෙන්න මනාලි ආදර අමුදෙන් මත මනාලි ආයතින ගන්නේ නැවි සවාරි දවටි නැවති ඉන්නේ මංගාවින් ම ආදර වැඩි වෙලා තව කවදාවත් නැති වෙලා පව කුණටුවකට මැදි වෙලා මගේ මගේ පාලනේ නැති වෙලා ඉවරයි පටන් ගන්න යන්නේ මා බාල කාලේ වැඩසටහනට බොහොම ආදරෙන් අපි පිළිගන්නවා ජනප්‍රිය ගායක දිනේෂ් ගමකෙත් එක්ක තමයි අද උදෑසන 11 වෙනකන් අපිට වැඩසටහන කරගෙන යන්න වෙන්නේ වෙලාවට මාවනේ 10ට එන්නේ කිව්වින් 10ටම ආවා හරිනේ හරි වෙලාවට වැඩ කරන්න හුලං දිනේෂ්ට දැක්කනේ හරි අපි පුංචි කාලේ ගැනයි කතා කරන්නේ මා බාල කාලේ වැඩසටහනෙන් ඉතින් අද දවසේදී අපි දිනේෂ් එක්ක යනවා ආපස්සට යන්න කලින් මං අහනවා මේ දවස්වල මොනවද අලුත් තොරතුරු දැන් ළඟදී සින්දු දෙකක් රිලීස් වුණා එකක් වැහි බිඳුව වැටෙනවා නම් අනිත් එක නෑසුණා අය ඊයේ රිලීස් වුණා මම මෙලඩි කරපු රයිනියක් අගේ සින්දුවක් ඊට කලින් රිලීස් වුණා ටික දවසකට කලින් ශෂිකක් අගේ මියුසික් කරපු සින්දුව චන්ද්‍රපායන්න ඔය ටිකත් සහ තව සින්දු දෙක තුනක් එන්න තියෙනවා ඉස්සරහ අපි බලාගෙන ඉමුනේ ඔව් අලුත් සින්දු අපි අහමු විස්තර කතා කරලා ඉවර වෙලා හරි මට කියන්නකෝ උපෙන්න සහතිකේ කොහමද දිනේෂ් කියන නම තියෙන්නේ දිනේෂ් ප්‍රියශාන් ගමගේ ගම කොහෙද ඉපදෙන්නේ කොහෙද නුවරඑළිය කවුද පවුලේ ඉන්නේ අම්මා තාත්තා අයියයි මමයි හතර දෙනෙක් ඉන්නවා පවුලේ කොහොමද පුංචි කාලේ තියෙන මතකය අන්තිම පුංචිම වයස මතකද කීවගේ මම නිකන් මේ මොන්ඩිසෝරිගේ කාලේ වගේ ඉඳලා ෂේප් එකේ තනින් තන මතකයි ඊට පස්සේ පොඩ්ඩක් ලොකු නම් කොහොමත් මතකයි මට ඒකනේ සාමාන්‍යයෙන් මතකේ හොඳයි පොඩි කාලේ ඉඳලා මතකේ හොඳට මතකයි තියෙනවා පුංචිම කාලේ තියෙන මතකය මොකද කායකද තියෙන මතකය පුංචිම කාලේ තිබ්බ මතකේ මම මොන්ඩිසෝරි ඇරලා ගෙදරින් එක්කන් යන්න එපැයි ගන්න එහෙම එන්න නැතුව ගෙදරින් එන්න නැතුව මම පරක් කළා මට මොන්ඩිසෝරි හිටපු ටීචර් වසන්ති ටීචර් කියලා මාව ගෙදර එක්කන් ගිලා පාන් වලට ස්ට්‍රෝබෙරි ජෑම් ගාලා මට පාන් දුන්නේ ඒක පොඩ්ඩක් එකපාරන එකක් පතක් ඉදදී ඒක තමයි ගෝලුවට එන්නේ ඉස්සලා වෙන්නේ ඒක තමයි හරි අම්මා තාත්තගෙන අපි කියමු කොහොමද තාත්තා මොනවද කළේ අම්මා ගැන අම්මයි තාත්තයි ඒ කියන්නේ තාත්තා බිස්නස් කරන්නේ අම්මයි අයියයි මේ දවස්වල ලංකාවේ විදේශ ගත වෙලා ඉන්නේ පුංචි කාලේ තියෙනවා. අම්මා යනවා එනවා එහෙම හිටියා අයියත් එහෙමයි. තාත්තා මෙහි අපිට කඩයක් තියෙනවා. ඉතින් තාත්තා ඒක කරා. ඒ තාම නූරෙලියත් එක්ක සම්බන්ධතාව තියෙනවද? ඔව් මේ මං විතරයි සම්බන්ධතාව නැතිලා මෙහි ඉන්නේ අනිත් කට්ටිය ඔක්කොම ගෙදර. ඒ දින්නේ හරි. අයියත් එක්ක මේ කරපු දඟකාරකම් මතකද දිනේෂ් පුංචි කාලේ? ඔව් තියෙනවා ගොඩක් ඒවා තියෙනවා. අපි කියමු දැන් අහගෙන ඉන්නවනේ කට්ටිය අපිට පයක් තියෙනවා. ඒක කිව්වා කියලා අපි අයිය මොඩයි කියලා හිතන්න එපා. නූරෙලිය ජුනි ජූලි කියන සීතලම මාස. දවසක් තාත්තා නේ ඉරිදර තමයි අම්මයි තාත්තා ගෙදරට මාසෙටම බඩු ගන්න යනවනේ. ඊට පස්සේ ඒ සීතල මාසේ දැන් ඒ දවස්වල නාන්නෙත් අපි උණු වතුරෙන් ඊට පස්සේ ගෙදර මාළු ටැංකියක් තිබ්බා. මාළුන්ට සීතල ඇති කියලා අයියා මාකු දේලා අපි මාළු ටැංකියේ හීටරේ ගැව්වා. මාළු ටික උතුරලා මැරලා ගියා. ඉතින් එහෙම තමයි. ඔයගේ තව තේනව වෙන ගොඩක් ඒවා. ඉතින් අපි අහන්න කැමති ඒවා. තව දැන් අයියා මොඩේ කියලා හිතන්න එපා කියන්නේ ඒවට වත් සම්බන්ධ නෑ. සම්බන්ධයි මම ඩිරෙක්ට් සම්බන්ධ නෑ. එයාගේ අදහස්. ඊට පස්සේ දවසක් ගෙදර අයියයි මායි අම්මලා නැතිලා වෙයි රතිඤ්ඤ හදමු කියලා අර ගෙදරට නිකන් ගිනි පෙට්ටි ගෙන අපේ ගෙදරට ගේන මාසෙ හරියන් ගිනි පෙට්ටි බණ්ඩ. එතකොට ඒක තියෙන අපි ඒ දවස්වල දන්න අපි හිතුවා ගිනි ගෝරේ අර වෙඩි බෙහෙත් ටික දාලා දැන් කොමරි හදනවා රතිඤ්ඤ කරලක්කේ. පත්තරයක් අරගෙන ඒකට මේ ගිනි කුරුලි මේවා ටික ගලවලා දාලා අපි කොමරි අරල වගේ කදාගත්තා. ඒක ඉස්සරහට මැදින් නූලක් නෑ. ඊට පස්සේ අපි කරේ ගෙදර වේවැල් පුටුවක් තිබ්බා. වේවැල් පුටුවෙන් වේවැලක් කපාගෙන ඉස්සරහට නූල වගේ බැඳගත්තා. පස්සේ දන්නේ ඒක ගිනි ගුරෙන් පත්තු කරනවා. මේක වේවැල පත්තු වෙන්නේ අර නිකන් මේක වගේ. පස්සේ අයියා කිව්වා මේකේ ලාමු තෙල් ගාමු කියලා. ඊට පස්සේ ගෙදර ලොකු කෑන් එකක් තිබ්බා ලාමු තෙල් කෑන් එක. ඒකේ නිකන් අඩිය මෙන්න මෙච්චරක් විතර දෙන උඩ කට පොඩි. පස්සේ දැන් ඒක ගාව ගන්න විදියක් නැහැ. ඊට පස්සේ ගෙදර ලොකු දිග කතුරක් තිබ්බා. කතුරෙන් රතිඤ්ඤ කරලා අල්ලලා අර කැතුලට දාන්න යනකොට ඒක හැලුණා විභාගය ඇතුළ. ඊට දැන් රතිඤ්ඤ කරලා ලාමු තෙල් එක ඇතුළේ. ඒක ගන්න විදියක් නැහැ. අයියා ගාව ෂොපින් බෑග් එකක් ගේන්න අපි ලාමු තෙල් ටික ලොපින් බෑග් එකට හලමු. එතකොට රතිඤ්ඤ කරලා ගමු කියලා.
ගෙනම් ශොපින් බෑගට දම ශොපින් බෑග ලික් කලා ගේ හම දෙනම දැන් ලාබද ඔක්කෝ දැන් අම්මල දාත්තල පොලේගල් එන්න කලින් වැඩේක ලසගේ අයගේ දැන් ගඳ ගහන්න බෑ මේකද අහුවෙන්න තියෙන කරන් ගෙදර මේ රෙදි හොදන්න ගෙනපු රින්සෝ තිබ්බ රින්සෝ ටික දැම්ම ගෙදර සාල්ටිනෝ සයියමයි ගේ හොදනවා එතකොට නම දන්නේ පේන වෙලාර නිකන් ගේ හැම දෙනම දැන් ෂැම්පෝ වෙලා ඉවරයි ඊට පස්සේ අම්මල එනකොට අහුණා ඉතින් මට ගැහුවේ නැහැ මං චුට්ටක් පොඩි ඉඳ අයියට විතරක් ගැහුවා ගැහුවා ඒ වගේ දෙන්න සහයෝගයෙන් කළා අයියා තමයි මදම කුටි ගන්න එහෙමද මට පොඩි ඉඳ ගහන්න ගහන්න තාත්තා යමයි ගහපු දවසක් මතකද අපි තාත්තා ගහලම නැහැ අම්මලානේ ජොලියටත් ගහනවා අපි අම්මා ගාන එක මතකද ඒ කියන්නේ අම්මා පොඩ්ඩක් අම්මා අර තරහ ගන්නවා ඒ වෙලාවෙම ඉවරයි තාත්තර ඉඳලා ඉඳලා බැන්නොත් ගැහුවට වැඩිය අමාරුයි තාත්තා ගහලම නැහැ අම්මා තමයි පොඩ්ඩක් ගහන්නේ ගහන්නේ තාත්තා බැනපු දවසක් මතකද හිතරි දිච්ච දවසක් නිකන් දුකයි වගේ. ඔව් එහෙම එකක් පරිම එකක් හෝ දෙකක් ඇති ඒවා හේතු මේ ප්‍රසිද්ධ මාධ්‍ය කියන්න බැරි හේතු වලට බැන. පුංචි කාලේ යන් අහන්නේ. පුංචි කාලේ තාත්තගෙන් එහෙම සර කරලා නැද්ද? එහෙම සර නැහැ තාත්තා. ම්ම්. නිකන් අම්මයි තාත්තයි ගෙදර රණ්ඩු වෙනකොට උනා තාත්තා හරි අඩුවෙන් කතා කරන්නේ. තාත්තා අපි ළඟට ඇවිල්ලා කියනවා මේ පිස්සු කෑ ගහද්දි අපි කෑ ගහන්න හොඳ නැහැ. ඉතින් අම්මා කෑ ගාලා ඕක අතර දානවා. තනිය කියවලා. තාත්තා කියන්නේ ඉතින් මේ ගෙදරක එහෙම කවුරු හරි එක්කෙනෙක් ඉවසුවේ නැත්නම් හරි අමාරුයි කියලා. ඉතින් මටත් හරි අඩුවෙන් තරහ යනවා. තාත්තගේ වෙන්නේ නැති ඔව් තාත්තගේ ආපු. දැන් පුංචි කාලේ ගෙදර කියලා එක පාටම දිනේෂ් මෙහෙම ඇස්තක වහගෙන ඔයා හිටියොත් ඔයාට මැවෙන චිත්‍රය මොකක්ද ගෙදර ගේ ඇතුලේ මැවෙන්නේ මොකක්ද ඔයාට පුංචි කාලේ? මට මතක් වෙන්නේ කියන්නේ අපි මුලින්ම හිටිය රෙන්ට් එකට නුවරලි අපි ගියා හදන්න කලින්. එතකොට ඒ ගෙදර ලොකු يعني ලොකු කාමරයක්. ඒ ලොකු කාමරේ තමයි කුස්සියයි ඔක්කොම තිබ්බේ. ඒකේ අම්මා ඒ දවස්වල විදේශගත වෙලා හිටියේ. එතකොට මම මැද අයියා එහා පැත්තේ තාත්තා මෙහා පැත්තේ අපි නිදිය ගන්න. මට මතකයි තේ මං කකුල් දෙක දෙන්නගේ ඇඟට දාගෙන නිදිය ගන්න එක තමයි මතක් වෙන්නේ එකපාරට. පුංචි කාලේ කියලා කිව්වම සුන්දරයි පුංචි කාලේ අපි හැමෝටම තියෙනවා කතා කරන්න පුළුවන් පුංචි පුංචි ලස්සන චිත්‍ර ගොඩාක් පුංචි කාලේ ඇතුලේ. ඒ වගේ ඇතුලේ නැති බැරිකම් තියෙන පුළුවන් කඳුළු තියෙන පුළුවන් සිනහව තියෙන පුළුවන් මේ හැම එකක්ම සමබරව සහ මිශ්‍ර වෙලා තමයි අපේ ජීවිත ඇතුලේ කොහොමත් ජීවිත ගමන යන්නේ. ඉතින් ඒ අතරේ අපි ලස්ස මතක ගැන අපූරු මතක ගැන මතක තියෙන සහ මතක් කරන්න කැමති මතක ගැන මා බාල කාලේ වැඩසටහනෙන් කතා කරනවා. ගායකයෙක් වෙන්නේ කොහොමද කියන එක මම අහන්නම්. ගායන හැකියාව තියෙනවා කියලා පුංචි කාලේ මඳුර ගත්තද? නෑ කියන්නේ සින්දු මාන ඉඳලා අහන්න ආසයි පොඩි කාලේ ඉඳලා සින්දු අහන්න ආසයි කියන්න ඕනේ කියලා එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ ඔහොම සින්දු ආ ඊට පස්සේ ඒ ලෙවල් කරද්දි ඒ ලෙවල් ඔය ප්‍රයිවට් ක්ලාස් වලදී අපේ ක්ලාස් එකේ තිබ්බ ඔය සතියට එක එක ළමයි කවුරු හරි ඉස්සරහට ආයෙලා මොකක් හරි ඉදිරිපත් කිරීමක් කතා ආවා. ඉස්කෝලේද ක්ලාස් එකේ? ප්‍රයිවට් ක්ලාස් එකේ. දැන් ඊට පස්සේ ඔහොම තිබ්බා. දැන් ඒ දවස්වල ඉතින් මට සින්දු කියන්න පුළුවන් ගිටාර් ප්ලේ ගන්න බෑ. ඉතින් ඔක්කොම කට්ටියගේ සින්දු කියනවා කතා කියනවා ඔය අභිරූපණ රංගන එකේකවත් තියනවා. දැන් එතකොට දැන් ඒ දවස්වල මට එහෙම සින්දු කියන්න ඌමනාවුත් නැහැ අභිරූපම කරන්න ඌමනා තිබිච්ච එක ඌමනාව ඒ ලෙවල් ක්ලාස් එකේ මම ට්‍රයි කරපු කෙල්ලෙක් ඊට දැන් ඒ කෙල්ලට පේන මොනවා හරි කරන්න ඕන වගේ එක තමයි මම හිටියේ. ඊට පස්සේ කොහොම හරි හොයාගෙන කෙල්ල කැමතිව සින්දුව ඔබේ සුසුම් පවන්සලයි කියන සින්දුව තමයි එයා ආසම සින්දුව. දැන් මම සති එකම මාර්ගෙකින් විතර গিටාර් ප්ලේ කරා. ඒ කියන්නේ මම গিටාර් මගෙන් අහනවනේ මැසේජ් දාලා গিටාර් ගහන්න අමාරුද කියලා. මං කියනවා නෑ ඇත්තටම උනන්දුව තියෙනවා නම් සතියක්වත් ඕනේ නෑ මේ গিටාර් ගහන්න. මම සතියෙන් ඉගෙන ගත්තේ. ඊට පස්සේ පළවෙනියටම ක්ලාස් එකේ ඔබේ සුසුම් පවන් සින්දුව গিටාර් එක ගහ මම සිං කරා. චුටක් කිය. ඔය හිතුවනේ මම කියයි කියලා එහෙම. ඔව් නෑ මමත් පොඩි කියලා කියන්නත් කියලා. ඔබෙ සුසුම් පවන් සලයි මගේ කොපුල් පුරා වෙලෙයි. ඔබෙ සෙනෙහස කොට ගලයි මටම පයයි
එකතු තමයි කිව්වේ. හරි ගියද වැඩේ? වැඩේ හරි ගියා ටික කාලෙකට. ඊට පස්සේ එහෙම එක නැති වුණා අප්පා. හරි. මේ අපිට දෙන්න පොඩි විරාමයක් අපි එනවා. දිනේෂ් ගමගේ එක කතා බහ ඉතුරු කොටසට. මා බාල කාලේ. දිනේෂ් ගමගේ එක්කයි අපි ආපස්සට යන්නේ. බොහෝ දෙනෙක් මේ දවස්වල දිනේෂ්ට හරි මාදරේ ලස්සන සින්දු තියෙනවා, නෑසුනා ගීතෙර ගොඩක් ප්‍රතිචාර තියෙනවා නේද දිනේෂ්? ඔව්. පාසල කොහෙද? පාසල නුවරළිය. මම පාසල් දෙකකට ගියා. මුලින්ම ගියා ශ්‍රීමත් ජේම්ස් පිරිසිද්දාලේ කියලා පොඩි පාසලක්. ඊට පස්සේ ඒකෙන් ආවා ගාමිණී ජාතික පාසලට නුවරළිය. පුංචි කාලේ කියෙන් දෙන්නේ පහෙන්ද? ඔව් පහෙන්. ශිෂ්‍යත් පාස් වෙලා එනවා. හරි. එතකොට පාසලේ තියෙන මතකයන් අපිට කියනක පුංචි පාසලේ ප්‍රාථමික පාසලේ තියෙන මතකයන් කොහොමද? ගුරුවරු යාළුව මතකද? ඔව්. පොඩි කාලේ කියන්නේ ඒ වයස මතක් වෙද්දි මර සේපාලිකා ටීචර් කියලා එක්කෙනෙක් හිටියා. ආව තමයි ඉතින් මතක් වෙන. යා අපිට අවුරුදු 3ක් එක දිගට පන්ති බාර ටීචර්. ඉතින් ආව තමයි මට මතක් වෙන්නේ. ආ දැන් ජීවතුන් අතර නෑ. ඒ කාලේ මගේ නියම හොඳ කාලේ. එතනින් තවසේ තමයි චුට්ටක් අවුට් ගියේ. එතකම මගේ හොඳ කාලේ. කියන්නේ හොඳ නිකාර පිළිවෙල ළමයා කාලේ. ඒ කාලෙත් සින්දු කියනවද ඉස්කෝලේ? නෑ එහෙම සින්දු කියන්නේ නෑ. ඒ දවස්වල මේ සෙල්ලම් කරන්න ක්‍රිකට් ෆුට්බෝල් ගහන්න තමයි ඇත්තන ආසාව තිබ්බේ. සින්දු කියන්නේ එහෙම ආසාවක් තිබ්බේ නෑ. චිත්‍ර අඳින්න පුළුවන්. හරි. දැන් ගාමිණී ජාතික පාසලට ආවම කොහොමද ක්‍රීඩාවට වැඩි අවස්ථාවක් දුන්නද? එතකොටත් ගායන හැකියාව අඳුරගත්තේ නැද්ද? ගීත කිව්වේ නැද්ද? මේ ගීත නිකන් ෂේප් එකේ මට gederදි කියද්දි මට තේරෙනවා මට පොඩ්ඩක් සිං කරගන්න පුළුවන් කියලා. පාසල් වේදිකාවේ? ඒත් නෑ මම කියලා නෑ. මේ මම කරේ ෆුට්බෝල් ගැහුවා. හොඳටම ෆුට්බෝල් ගැහුවා මම. ඊට පස්සේ ඒලස් වල ක්ලබ් වලත් ගැහුවා. සිං කරන්න පටන් ගත්තා ඒ මුල කාලේ වගේ. එතකන් සිං කරේ නැහැ. හරි. දැන් ක්‍රීඩාවට දක්ෂතාවයක් තිබුණා. ඊට අමතරව බාහිර දේවල් මොනවද පාසලේ කළේ? බාහිර දේවල් මම බාහිර දේවල් කියන්නේ ඒ කාලේ බාහිර දේවල් ඔය සිංහල සාහිත්‍ය සම්පත ඒවට මාව බලෙන් දැම්ම. මේ මම කියන්නේ අහන්නේ තියෙන මේ මාවගින් බලෙන් දැම්ම මේවට මේව කරපන් වගේ කියලා. නැතුව මම හිතලගෙන ඒ දවස්වල ඇත්තම කරේ බාහිර දෙයකට කියලා අලුත් එක රස්තිය අදු ගන්න එක. නැතුව මේ මම ආසයි ඉතින් මේ යාළුත් එක්ක ඇවිදලා එහෙම ඉන්නවා. මට ඉස්සෙල් ඉඳලා ෆෝන් ගේම්ස් කම්පියුටර් ගේම් අයියා එහෙම කම්පියුටර් ගේම් මට එහෙම ඉන්න බෑ. මට ඕනේ යාළුත් එක්ක ඇවිදලා රස්තිය අදු ගහලා ඔහොම ඉන්න. ඉතින් ඒ කාලේ බාහිර රටේ ෆුට්බෝල් විතරයි. ෆුට්බෝල් ගහනවා ගහ ගන්නවා. ෆුට්බෝල් ගහනවා ගහ ගන්නවා. ඉතින් ඔහොම තමයි උනේ. දඬුවම් තියෙනවනේ ගොඩක්. ඔව්. ඉස්කෝලේදී හම්බෙලා තියෙනනේ. මට දැන් කියනකොට හිතෙන හැම ඇති කියලා. එකක් එකක් කිය මොනවද ගුටි කෑවේ? කොහොමද ගුටි කෑවේ? මොකද්ද? හොඳත් නෑ මේ. කියන්නේ මම ඒ ලෙවල් දැන් අවුරුදු දෙකකට මාස 24ක් ඉස්කෝලේ යනවනේ. මං ගිහිලා තියෙන මාස 8යි මම සස්පෙන්. ඒ කියන්නේ ඒ ලෙවල් සෙකන්ඩ් ඉයර් එකම මම සස්පෙන්. ගෙදරින් දන්නේ නැද්ද මේව? ගෙදරින් දන්නවා. ගෙදරින් මාව ඊට පස්සේ ගිහින් ආච්චිලා ගෙදර. දැන් මම පාඩම් කරන්න ඕනේ. දැන් ඉගෙන ගන්න ඕනේ කියලා මාතර ආච්චිලා ගෙදර ගින්න. ඒත් ටික දවසක් ඉඳලා ඒක ඒවනම් ගහගෙන අපේ ඉස්කෝලේ ඒක මගේ හැමතිස්සම ඉස්කෝලේ රැවුලට. මම ඉස්කෝලේ රැවුල කපලා ඇති වෙන්න මම අල්ලලා රැවුල කපන. ඒත් නෑ කපාගෙන යන්නේ. කපාගෙන කියන්නේ මේ කපනවා වගේ ඉක්මනට වැවෙනවද කොහෙද? ඊවසේ ඒකට ඔය එක එක ප්‍රශ්න දීපා ආය එක පාරක් ඔය ඉස්කෝලේ ජාතික ගිය කියනවනේ. ජාතික ගිය කියනවා අපේ ඉස්කෝලේ ළමයි ගොඩාකින් 7000ක් විතර ඉන්නවා ඉතින්. මාව එදාම වැටලා ඔෆිස් එක ඉස්සරහටම මේ දැන් හිටගෙන ඉන්නවා. ඔව්. ඉද්දී මම ජාතික ගිය කියනලා මේ ෂේප් එකක් කියන්නේ මේ කියන්න පුළුවන් ජාතික. ඊට පස්සේ ජාතික ගිය කියේදී මම ළඟ එක්කනත් එක පොඩක් කතා කරගෙන හිටියේ. ඊට පස්සේ ඇසම්බලි එක නැවතුවා අපේ මික්ස් ස්කූල් එකක් එක්ක. නැවතුවා අපි දන්නේ නැහැ මේකට ගිය. ඊට පස්සේ අනිත් 7000කින් ස්කෝර් ප්‍රින්සිපල් මගේ නමින්ම අඳුරනවා. ඒ තරම් හොඳයි. ඊට පස්සේ මාතරයි අලෝඩ කතා කරලා කිව්වා ජාතිකගේ අපි දෙනවා නැග්ගෝ ස්ටේජ් එකට. තව ඩෙස්ක් එක උත්තර ඒක උඩ නැග්ගෝ. ඊට පස්සේ අපි දෙන ජාතිකගේ තුන් පාරක් කිව්වා මේ උදේ රැස්. එකක් නේ. ඒ එකක් එකක් කියන්නේ බේසික් එකක් මම කිව්වේ ඒතුරු ඒවා. ඒ කියන්නේ මම ඉතා හොඳයි. ගොඩක් දඟයි ඉතින්. මම කියන්නේ එහෙම නරක ළමෙක් නෙමෙයි. ඕ තමයි. එතකොට මේ ඉගෙන ගන්න දේවල් වලට කොහොමද දිනේෂ් තිබ්බ උනන්දුව? අපේ තාත්තා හොඳට ඉගෙන ගන්න පුළුවන්. දැන් ශිෂ්‍යත් පාස් වෙලානේ ආවේ නේ. එතකොට හොඳට ඉගෙන ගත්තා. ඊට පස්සේ 9 වසරට විතර නිකන් පන්තියේ මම දඟලලා හිටියට 2-3 පන්ති පළවෙනියා වෙන්න බෑ. කෙල්ලෙක් හිටියේ ඒ කෙල්ලම තමයි පළවෙනියා වෙන්නේ. කොච්චර කරත් වෙන්නේ. මම 2-3-4 ඔය තුනේ තමයි මම හිටියේ. ඊට පස්සේ 10 වසරෙන් පස්සේ එකපාර 17ට ගියා. ඊපස් 11 වසරට දෙවෙනි වාරේ එනකොට 28 ඔහොමම මං දැන් දේරන එන්නේ. ඊපස් ඕල් කරද්දි මං ක්ලාස් කට් කරන හැම
පින්සිපල් මාව ගෙනල්ලා කිව්වා අනිත් ළමයින්වත් ගෙනල්ලා මෙයාත් එක්ක ඉන්න එපා උඹලටත් එක්සෑම් පාස් වෙන්න බැරි වෙයි එහෙම කියලා දැන් මට ඊට පස්සේ කමන්නෑ කියලා හිතා ඊට පස්සේ ඕල්වල් පාස් මම 9B රිසල්ට් ඊට පස්සේ ප්‍රින්සිපල් උත් බැලුවා මූ දඟල දඟල හිටියට වැඩි කරගන්නවා කියලා ඊට පස්සේ මට ආර්ට්ස් කරන්න උවමනාවක් තමයි ඇත්තරම තිබ්බේ ආර්ට්ස් කරන්න උවමනාවක් තිබ්බට දැන් ඕල්වල් වල මං කළා දැන් ආර්ට් කරන්න කියන්නේ මියුසික් කරන්න උවමනාවට ඒ කියන්නේ ඒ කාලෙත් ගීත ගායනා කරන්න ආසයි නේද ආසයි කියන්නේ ඔව් මම මියුසික් පැත්තට ආසයි ඒ වුණාට මම පොඩි ලැජ්ජාවක් තිබ්බේ ඒ කාලේ ඊට පස්සේ ඒ ලෙවල් මියුසික් කරන්න යද්දී ඕල්වල් වල මියුසික් කරලා තියෙන්න ඕනේ ඒ ලෙවල් මියුසික් කරන්න එතකොට ඒක කරන්නත් බෑ ඊවස්සේ මට එහෙම කරන්න තිබුණා ඊට පස්සේ ඒ දවස්වල මම මේ ස්කෝල් කාලේ යාළු හිටි කෙල්ල මැත් කරා කියලා මමත් ගියා මැත් කරන්න කෙල්ල පාස් මම ෆේල් වුණා ඔහොම දැනෙන්නේ දැක්කනේ මේවා ආදර්ශයට ගන්න එපා හරිද මේ මං කියන එකක්වත් ආදර්ශයට ගන්න එපා මාව මේ මේ ළඟපාත එක එක මොටිවේෂනල් ඒවා කතා කරන්නේ මං කො මාව ගන්න මගේ වහලා මුන් මේක හැදෙන්නේ නැහැ මාව ගේන්න එපා කියලා වල නෑ මෙහෙමනේ සමහර කතා අහුවම අපි මෙහෙම වෙන්න හොඳ නැහැ කියලා හිතලා නේද මේ එහෙම වෙන්න නැති මට අහන්න හරි මෙහෙමයි දිනේෂ් ගමගේ තින් ලස්සන සින්දු තියෙනවා දිනේෂ්ගේ අපි අහන්න කැමති සින්දු කොටසක් අපි කියමුද හා දැනෙනා තුරුමා ඉන්නද නුඹ ගාවින් මියනා දිනේ කඳුලක රස විඳින් නුඹගේ පහසේ රහසක් උනුමාගේ නොදියෝ කවියේ පත එකිනේ කවිතුනේ ඒ විදිහට තමයි තියෙන්නේ. දැන් යාළුව ගැන අපි කියමුකෝ මේ දිනේෂ් කවුද හිටියේ යාළුව නුවරඑළියේ කියන්නේ ගෙවල් ලවටත් යාළුව ඉන්නේ නැතිනේ නේ පාසලට අමතරව. මට මම ගොඩාක් යාළුව ආශ්‍රය කරපු සහ දැනුත් යාළුව ගොඩාක් ඉන්නේ කෙනෙක් මම. නුවරඑළියේදී ගොඩාක් තමිල් යාළුවෝ මට හිටියේ. හා උංගනක තමිල් තේරියම? උංගනක නල්ලාවේ තමිල් කද කියන උංගලක තමිල් කද කියලුමා? இல்ல කොඤ්ඤම් කොඤ්ඤම් තා. උංගනක නල්ලා කද කිරින්. එනක නල්ලාවේ එනක තමිල් කද කියලා එළදලා பேසලා වාසිකලා எல்லாம் යාළුවෝ. පුංචි කාලේ පුළුවන් දැන් බෑ. මොකද පොඩි කාලේ මට යාළුවෙක් හිටියා මගේ හොඳම යාළුවා දෙමළ. ඒක නිසා මට හොඳට දෙමළ පුළුවන් පොඩි කාලේ. මමත් දැන් කොළඹාවට පස්සේ දැන් පොඩ්ඩක් කතා කරනවා මිස් වෙලා. හැබැයි අර ඉතින් ගොඩක් කල් කතා කරපු තාමෂේ. ඉතින් පොඩි කාලේ ඉඳලා තවත් තිබ්බ ඩ්‍රීම් එක තමයි දැන් අර සින්දු කියන්න ගත්තට පස්සේ ලංකාවෙන් එළියට යන මොකක් හරි තමිල් වැඩ ටිකක් කරන්න ඕනේ කියලා මම දැන් මේ දවස්වල කරන් යනවා. ඉතින් මම ඇත්තටම සතුටු වෙනවා පොඩි කාලේ තමිල් යාළුවෝ ගොඩාක් ආශ්‍රය කරපු එක ගැන ඇත්තටම මම සතුටු වෙනවා. මම ගොඩක් හිටියේ ඉතින් එහෙම තමයි සෙල්ලම් කර කර යාළුවොත් එක්ක. හිටියා. භාෂාවක් කියලා කියන්නේ ලොකු දෙයක්. ඉතින් සිංහල භාෂාවට අමතරව තවත් විශේෂයෙන්ම දෙමළ වගේ භාෂාවක් කතා කරන්න පුළුවන් නම් ඒක ඇත්තටම ලොකු දක්ෂතාවයක්. ඒක දිනේෂ්ට තියෙනවා. ඒ කියන්නේ දෙමළ එකතු කරලා සින්දුවක් හදන්න බලාපොරොත්තු වෙන ඉන්නේ එහෙමද? දෙමළ භාෂාවේ තමිල් වර්ෂන් එකක් එන්න තියෙනවා. දැනනතුරුමාගේ තමිල් වර්ෂන් එකක් එන්න තියෙනවා. දැනනතුරුමාගේ තමිල් වර්ෂන් එක ඉන්දියාවේ මොම දන්න ආටිස් කෙනෙක් එක්ක කරලා තියෙන එක දි මං නොකිය ඉන්නම් ඉස්සරහට එන්න අපිට දෙන්න ඔව් ගෑනද ඔය ටැමිල් සින්දු ප්ලේ කරනවා අපි ප්ලේ කරනවා හා හොඳයි ඔව් හරි අපිට දෙන්න පොඩි විරාමයක් මා බාල කාලේ වැහි බිඳු වැටේ නවාන සුළඟක් සැලෙනවානම් මොහොතක් තනි වී විඳිමි යදේ ලං වී මනම් රහසක් කියනවානම් මොහොතක් තනි වී සොයමි යදේ ඉරිවැටුණු සඳසියා නිදිවර පුරෑමා තනි වෙන්න හදවත් තැන්හිදයි වැහි බිඳු වැටෙනවානම් සුළඟක් සැලෙනවානම් මොහොතක් තනි වී සොයමි අදරේ ලං වී මෙමානම් රහසක් කියනවා හ
හරි මේ සින්දු අහන්න පුළුවන් නැත් FM අහන කොටාට දිනේෂ්ගේ තවත් සින්දුවක් අපි ඇහුවේ පුංචි කාලේ තිබුණ විනෝදාංශ මොනවද දිනේෂ් සාමාන්‍ය ළමෙක්ට තියෙනවනේ එක විනෝදාංශ මොනවද ඔයාගේ විනෝදාංශ උනේ මගේ විනෝදාංශ මගේ විනෝදාංශ ඒ දවසල අපේ ගෙවල් ළඟ අතපත්තු අංකල් කෙනෙක් හිටියේ එයා අර එක එක මේ ඔය යකඩ වලින් එක එක හදනවා මට ඉස්සර තිවිච්ච ආසාව එක අහු වෙන අමුතුම යකඩ කෑලි අරමන ඒව එකතු කරන්න ලී අමුතු කැටයන් තියෙන ඒව එකතු කරන එක තමයි තිබුණේ. එයා එදිහා බලලා මොන හරි ඒ වගේ ලී මොන හරි හදන්න ඕන කියලා හැදුවේ නැහැ. උනරම එකතු කරා. එකතු කළා. එතකොට මේ බලාපොරොත්තුවක් තිබුණාද ලොකු වුණාම මේ වගේ කෙනෙක් තමයි මම වෙන්නේ කියලා වට හිතුණාද? දැන් ගායන ශාස්ත්‍රයට එන්නේ තුවා ඒ ලෙවල් වලින් පස්සේනේ. ඔව් මට මෙහෙමයි පොඩි කාලේ නිකන් දැන් අර පන්ති වලත් අහනනේ ඔයා කවුද වෙන්නේ එතකොට මම ඩෙස්ක් එකේ එහා පැත්තේ ඉන්නේ කෙනා කියන එක මමත් ටක් ගාලාගෙන ඩොක්ටර් නම් මමත් ඩොක්ටර් ඉංජිනේර ඊට පස්සේ පොඩ්ඩක් තේරෙන කාලයකට පස් ආවට පස්සේ මට නිකන් කාගේවත් යටතේ වැඩ කරන්න නැති එකක් කරන්න ඕනේ වගේ එකක් තිබ්බා මට කොණ්ඩ කපන්න බැරි අවුල කපන්න බැරි මට ඕන විදියට ඉන්න ඕනේ වගේ එකක් තිබ්බා දැන් ඒ කියන්නේ මම කැමති දෙයක් කරලා හම්බ කරන්න ඕනේ කියන එකේ තමයි මං හිටියේ ඊට පස්සේ ඉතින් මං හිතුවේ නෑ මියුසික් කරන්න ඉතින් මියුසික් කරන්න ගත්තට පස්සේ තේරුණා මේක තමයි හරියන්නේ කවුරුත් මුකුත් කියන්නේ නැහැ කැමති දේ අඳින්න පුළුවන් කැමති ලා නැගිටින්න පුළුවන් මම වැඩ කරොත් මට සල්ලි හම්බ වෙනවා අනිත් එක ඒ හම්බ يعني මම සින්දුවක් කියලා මට සල්ලි හම්බ වෙනකොට මට මාර සැටිස්ෆැක්ෂන් එකක් එනවා මං ගැන ඉතින් ඒක හොඳයි ඒ කියන්නේ අනිත් එක මේ මියුසික් කරලා හම්බ කරන්න බෑ හොඳින් ඉන්න බෑ කියන එක එන බොරු හරියට කරොත් හොඳින් ඉන්න පුළුවන් ඉන්න පුළුවන් හරි දැන් ඒ ලෙවල් වලට මැත්ස් නේ කරේ දිනේෂ් දැන් ඒ කාලේ හිතුණාද මම ඉංජිනේර කෙනෙක් වෙන්න ඕනි කියලා හිතංගවත් හිතුණාද නැහැ මට S එකයි මැත්ස් කළා මට මේ අර කෙල්ලෙක් ඉඳ මම ඒ ලෙවල් කරේ නැතුව මේ මට මේ කෙල්ලෙක් ඉඳ සින්දු කිව්වා හරිද කෙල්ලෙක් ඉඳ මැත්ස් කරා ඔව් ඒ කෙල්ල නෑ එකම එක්කිනාද නෑ නෑ දින් වන්නේ හරි අහගෙන ඉන්න අය මොනා හිතයිද නේ බලන්න නෑ මම එහෙම දැන් මම කියන්නේ නරක ළමෙක් නෙමෙයි මම එහෙම කෙල්ලුන් වර අවට්ටලා එහෙම එක කෙනෙක් නෙමෙයි මම ඒ කියන්නේ මම ඉතින් හරි ආදරෙන් ඉන්න කෙනෙක් ඉතින් හරි මෙහෙමයි දැන් ආච්චි අම්මලා සීයලා ගැන මොනවද තියෙන මතකයේ දිනේෂ් කොහොමද ඒ අයත් එක තිබ ආදරේ නෑද අයත් එක්ක ඒ මගේ වෙන ඔක්කොම අවුල් පොඩ්ඩක් හරි දැන් ගණන් ගන්නවා මම කියනවා අපි ආදේශිය කියන්නේ අම්මගේ අම්මයි තාත්තා මම දැකලම නැහැ ඒ දෙන්නා අපි උපදිනව නැති වෙලා තාත්තගේ අම්මයි තාත්තයි දෙන්නම දැකලා තියෙන ඒගොල්ලෝ මාතර එතකොට වැඩිපුර හම්බෙනව අඩුයි ඔය අපේ අම්මයි තාත්තයි පැනලා ගිහිල්ලා බැඳලා තියෙන එතකොට උදව් කරපු ආදේශිය කෙනෙක් තමයි එනිහ අපි දැනන් හිටිය ආදේශිය කියලා ඒ දෙන්න තමයි ඉස්සර අපි බලන්න එනවා එහෙම එහෙම ඊට පස්සේ දැන් කදා පොඩි කාලේ ඇවිල්ලා දැන් එසි අපිට ආදරේට අපි නියපොතු කපනවා සිය වයසක කාල නියමතු කවල මගේ මේ ඇඟිලි මේ පොත්තක් කැපුවා හරිද මම 100ට පයින් ගියාට පස්සේ පව් අපි 100 මෙහෙම කරන්න බහන් ඉන්න ළමයි ඊට පස්සේ මේ මට නිල් පාට බැලුන් එකක් ගෙනල්ලා දීලා මම ෂේප් කරා මේ 100 ගැන මතකේ ඕවගේ තමයි තියෙන්නේ මට හරි එතකොට දැන් මේ දිනේෂ් ගායන ශාස්ත්‍රයට කොහොමද එන්නේ ඒ කියන්නේ මම ALL සිවර්ලා දැන් මොන හරි මට තේරෙනවා දැන් මෙතනින් හර මම මොන හරි කරන්න ඕනනේ මම හිතුවා රට යන්න ඕන දැන් අයියත් ඉන්නවා එක්කෝ එහෙ යන්න පුළුවන් මොන හරි ඉගෙන ගන්න හරි මොකට හරි එහෙනම් මගේ හිටපු යාළුවෝ දෙතුන් දිනක්ම ඒ දවස්වල ඔස්ට්‍රේලියාව ගියා ඉතින් මම හිතුවා හරි නැත්තම් එහෙට යනවා gek යොහොම ඉන්නකොට ලහිරෝ අයියයි මනු අයියයි එක්තරා ටීවී channel එකක් ඇවිල්ලා කියනවා මෙහෙම ඔඩියෝ ඉන්ජිනියරින් ඉන්ස්ටිටියුට් එකක් පටන් ගත්තා ඒකට ස්ටුඩන්ට්ස් ලව ගන්නවා කියලා දැන් මම එතකොට ෂේප් එකේ මියුසික් නුවරලි කරන්න පටන් ගන්න යාළුවෝත් එක බෑන්ඩ් ගහන්න ගත්ත කාලේ යාළුවන්ට මං කිව්වා මෙහෙම එකක් තියෙනවා ට්‍රයි කරලා දැන් මේ හැමදාම නුවරලියට බෑන්ඩ් ගහන්න බෑ උන්ට කිව්වට පස්සේ උන්ට ඕනේ මරණ ගම නුවරලියට දැන් මේ බෑන්ඩ් ගහන්න මං කිව්වා බෑන්ඩ් එකෙන් යන්න මොනවද කරන්න ඕනේ කියලා ඔඩි ඉන්ජිනියරින් කියලා සබ්ජෙක්ට් එකක් තියෙනවා කියලා එතකොට මං දන්නේ මං Google කරලා බැලුවා එතකොට අපිට ඒ කියන්නේ සින්දු හදන්න සහ ඒ පැත්ත දැස්සේ මම ලහිරෝයගේ Facebook එකට ගිහින් ලහිරෝයගේ කන්ටැක්ට් නම්බර් එක හොයාගෙන මං කතා කරලා ආවා කොළඹ ඊවසේ මියුසික් කවන් ඉන්ස්ටිටියුට් එක ඉගෙන ගන්නවත් එක්කම මට මා අපි සනුකල කට්ටියම එතකොට තමයි අපි අඳුරගන්නේ අපි සනුක අපි වායු බෑන්ඩ් ඉංජිනේර විනෝද් ඔය කට්ටිය රවිජේ ඔය කට්ටිය නිසල් ගමගේ ඊට පස්සේ මට ඉන්ටර්න්ෂිප් එකක් හම් වෙනා ලහිරෝ එලත් එක්ක ඉද්දි අපිත් එක්ක ඔබ වැඩ කරමු කිලි ඊට පස්සේ මම ඉන්ටර්න්ෂිප් එක කර කර හිටියා ඊවසේ ලහිරෝ එලත් එක්ක වැඩ කරා සින්දු එදුවා ඊවසේ එහෙම ඉන්නකොට තමයි තමරසා කියලා මගේ පළවෙනිම සින්දුව මම ඊට කලින් සින්දු හදා හදිටියා ඒක එහෙම ලොකුවට මුකුත් වුන්නේ නැහැ මුලින්ම සින්දු හැදුවා අපේ අනුෂ්කගේ වස්තිගේ මැරුණු හිතේ යමී පයින් යමී කොරියාවේ සින්දු ටික හැදුවා ඊට පස්සේ දාපු පළවෙනි සින්දුවම පොඩ්ඩක්
මං හිතුවේ නැතුව ඉතින් ගියා ෂෝ එකක් දෙයක් කතා කරා මරු දැන් මම බැලුවා මේ එක සින්දුවක්කම සල්ලි පොඩ්ඩ වැඩිනුත් හම් වෙනවා මාසයක් වැඩ කරත් ඒ ගාන හම් වෙන්නේ නැහැ සමහර වෙලා ඉතින් මං හිතුවා මං ආස කරන දේ නියමයි සල්ලි ගොඩක් හම් වෙනවා මේක තමයි ජොබ් එක මං මොකක් වුණා මේක අතාරින්නේ මම මාන්සල මේක කරනවා කියලා හිතාගත්තා මගේ ජොබ් එක මං ආස දෙය කරලා හොඳ ගානකුත් හම් වෙනවට මරු මං ඒක දිගටම කරහිම තමයි හරි එහෙම තමයි දිනේෂ්ගේ ගමන පටන් ගන්න සහ දිනේෂ් ඔය ගායන ශිෂ්‍යට එන්නේ සින්දු හදාන්නේ ඉස්සරහට අපිට ලස්සන සින්දු ගොඩක් අහන්න ලැබෙයි පොඩි කාලේ කියලා මතක් වුණාම පුංචි කාලේ බාල කාලේ කියලා මතක් වුණාම දිනේෂ් මොකක්ද වඩ හිතෙන්නේ පුංචි කාලේ ගැන මම නම් කියන්නේ මම හරි සතුටුයි කියන්නේ මගේ ඉපදිච්ච දවස් ඉඳලා අද වෙනකම් මම එහෙම කටුවක් දුක් එහෙම ඉති මං කියන්නේ මොකක් හරි දෙයකට යනවා නම් ওই ජීවිතේ අපි මොකක් හරි ටාගට් එකකට යනවා නම් ඔය කටු හා මොනවාරි කියන දේ කන්න මෙපැයි මොකරි අපේ අරමුණට යනකොට ඉතින් ඒවා කටු විදියට ගන්නෑ මම එක්ස්පීරියන්ස් විදියට ගන්න ඉතින් එහෙම කටු නෑ ඉතින් මම ෆුල් චිල් එකේ ඉතින් ඉන්නවා සහ මං හරි සතුටුයි මගේ ආපු ගමන ගැන ඒකේ උස් පහත් වීම් තියෙන්න පුළුවන් ඒවා ඉතින් හරි කැමති මං ඒවා කැමති හරි එහෙමනම් අපිට වැඩසටහන නිමා කරන්න කාලය ඇවිල්ලා තියෙන හැබැයි අපි යන්න කලින් තව සින්දුවක් දිනේෂ්ගෙන් අහනවා පුංචි කාලේ ඉස්කෝල යන කාලේ පුංචිම කාලේ නෙවෙයි මං කියන්නේ ඉස්කෝල යන කාලේ බොහොම ආසාවෙන් ගායනා කරපු ගීතයක් තියෙනවද මම ආසාවෙන් ගායනා කරපු ගීතයක් ඔව් අම්මා සඳකි සිංදුර ඉස්කෝලේ ඉතින් වැඩි හිටිය සිංදු කියන්න දෙන්නේ ඔය වගේ තමයි ඉතින් අපිට කියන්න දෙන්නේ ඒක හින්දා මම අම්මා සඳකි සිංදුර ඒක පොඩි කැලක් කියන්න ලස්සන සින්දුවෙන් අපි වැඩසටහන නිමා කරනවා මේ ප්‍රෝග්‍රෑම් එක ඔකලන්ට පුළුවන් බලන්න net fm youtube channel එකෙන් facebook page එකෙන් බොහොම ආදරෙන් බලන්න කියලා ආරාධනා කරනවා විනෝදෙන් ජීවිතේ අරගෙන යන්න කියලායි දිනේෂ් කියන්නේ පණවිඩේ පුංචි කාලේ ඉඳලා අරගෙන ආපු ගතිගුණ දෙකක් මම අහනවා වැඩසටහන නිමා කරන්න කලින් අන්තිම ප්‍රශ්න දෙක විදිහට මම හැමෝටම මාර ආදරේ සහ මම හරියට ආදරේ හොයන එක නිසා මම කියන්නේ හැම මොන තරාතිරමක ඉන්න මිනිස්සෙක්ට උනත් රෙස්පෙක්ට් කරන්න පුරුදු වෙන්න කියන එක තමයි මම හැමෝගෙම ඉල්ලන්නේ නිසා ඉන්න ටිකේ يعني මියුසික් ද කරන ජොබ් එක තාල නැහැ සතුටින් හිනා වෙලා අනිත් මිනිසුන්ට කරදරයක් නොවෙන්න ඒක තමයි දෙන්නේ හරි එහෙමනම් සතුටින් ඉන්න හිනා වෙලා ඉන්න පරිසමෙන් ඉන්න දිනේෂ් ගමකේ අපේ රටේ දක්ෂ ගායකයෙක් ජනප්‍රිය ගායකයෙක් මේ දවස්වල ලස්සන සින්දු අහන්න පුළුවන් net fm මහගෙන ඉන්න කොටත් දිනේෂ්ගේ ඔයාලට එහෙමනම් ලබන සතිය අපි මුණ ගැහෙනවා තවත් ලස්සන අපූර්ව චරිතයක් එක්ක මා බාල කාලයේ වැඩසටහනෙන් අපි ගිහින් යන්නම් දිනේෂ්ගේ සංගීත කටයුතු පෞද්ගලික ජීවිතයේ කටයුතු සාර්ථක වෙන්න කියලා net team එක වෙනුවෙන් අපි ඔන්න මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා මාත් ඉතින් ස්තුතිවන්ත වෙනවා මාට ඉන්වයිට් කරාට ඉතින් ඔයාලට ජයන් ජය වේවා හැමෝටම සුබ දවසක් සුදායි උදෑසනක් මම දුල්මිනී මහේෂී